අපට වැරදුනාද අපට වැරදුනාද 360ද වාද පිටියද අප පූර්ව ප්‍රචාරක පට මගින් ඒ වගේම පුවත්පත් දැන්වීම ඔස්සේ දැනුවත් කර තිබුණා සම බිමක් නිර්මාණය කිරීමත් එක්ක මේ එළවෙන ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා හට එක් අවස්ථාව බැගින් ලබා දෙන්නට විශේෂ වාද පිටියේ වැඩසටහන් මාලාවක් අපි ඔබට ඉදිරිපත් කළා. ඒ අනුව මේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වුණා පසුගිය දින කිහිපය පුරාවටම ඔබට මතක ඇති ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා, ජනාධිපති අපේක්ෂක දිලීප් ජයවීර, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර සනායක ඉතින් අද දවසේ ඒ අනුව වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. ඉතින් නමුත් අද උදෑසන ඔහු දැනුම් දුන්නා මේ වැඩසටහනට සහභාගී විය නොහැකි බව. අපි බලාපොරොත්තුවෙන් සිටියා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වනු ඇති බව. නමුත් ඔහු සහභාගී නොවන බව අද උදෑසන දැනුම් දුන්නා. Let's go. සුපුරුදු විදියටම සජිත් ප්‍රේමදාස මහත්මයා අභියෝග බාර ගන්න කිව්වහම ඒ අභියෝග බාර ගන්නේ නැතුව පැනලා යන එක තමයි අද දවසේදීත් කළේ. හැම අවස්ථාවකදීම තමන්ට බොහොම හොඳ පරිසරයක් හදලා දෙනවනම් channel එකේ අයිතිකාරයත් ඇවිල්ලා channel එකේ ඇතුලේ වාඩි වෙලා කට්ටික කපන්න උදව් කරනවනම් direct කරනවනම් channel එකේ අයිතිකාරය ඇවිල්ලා එහෙම නැත්නම් ඒ වගේ ඕන විදියට කරගන්න පුළුවන් නම් බොහොම සුහච කීකරු විදියට ප්‍රශ්නේ උත්තරේ දෙකම දීලා අහනවනම් වෙනදා බල්ලෝ වගේ බුරණ අය එහෙම ප්‍රශ්නේ උත්තරේ දෙකම දෙනවනම් දෙරණටත් ඇවිල්ලා උත්තර දෙන්න එයි. අද මේ මගාරින්නේ එයාගේ පුරුද්ද හැමදාම පැනල යනවා. මේක පුරුද්දක් විදියට අවදානම් වලට මූණ දෙන්න බැරි බය පුද්ගලයේ බැරි පුද්ගලයේ බෑ 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 කියන එකම තමයි කරේ. එන්නේ බැරි කියපු එක තමයි අද දවසේදී තොප්පු කරේ. ජනාධිපතිවරයෙක් විදියට බලයට ඇවිල්ලා හිරේ ඉන්න හිරකාරයෙක්ව මරණ දඬුවමට ලක් වෙච්ච කෙනෙක්ව නිදහස් කරනවා කියලා ඒ වෙනුවෙන් රූපවාහිනී නාලිකාවක මාධ්‍ය ආවරණය අරගෙන ඒ වෙනුවෙන් රූපවාහිනී මාධ්‍ය නාලිකාවක නන් ස්ටොප් සහයෝගය අරගන්න තරම් ප්‍රතිපත්ති නැති දේශපාලඥයෙක් මේ රටට නායකත්වයට පත් වෙනවා නම් ඒ වගේ කෙනෙක් මිනිසුන්ට නායකත්වයට එන්නවත් පුළුවන් කමක් නැහැ. ඒකටක් නෙවෙයි. දැන් එක පැත්තකින් ගත්තාම රිෂාඩ් බදුරුදීන් අනිත් පැත්තෙන් තියාගෙන මේ පැත්තෙන් කැලේ කපනවා කියලා කියපු ආනන්ද සාගර හාමුදුරුවෝ අනිත් පැත්තෙන් තියාගෙන ඉන්නවා. මේ පැත්තෙන් පාට්ලි චම්ප් එක තියාගෙන මේ පැත්තෙන් හකීමුයි මේ තවත් කට්ටිය තියාගෙන ඉන්නවා. එක පැත්තකින් මාධ්‍ය නාලිකාව තියාගෙන අනිත් පැත්තෙන් හිරුනිකා මන්ත්‍රීතුමියවත් තියාගෙන ඉන්නවා. කිසි ප්‍රතිපත්තියක් නැති දේශපාලනය සහ මේ දේශපාලනය මට කියන්න තියෙන්නේ අර ගණිකා වෘත්තියේ දවීම වගේ වැඩ කටයුත්තක් කරලා හැමෝටම හා 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 කියන වැඩක් කරන ගමන් මේ කාර්යභාරය කරන්න. එතකොට ඒ වෙනුවෙන් මාධ්‍ය නාලිකාවකුත් තමන්ගේ දේ කරගන්න තමන්ට ඕනි දේවල් ටික කරගන්න මේ තමන්ගේ නිදහස් කරවීම වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් එතකොට මේ වගේ තැන්වලට ගිහිලා බොහොම පහසුවට අහන ප්‍රශ්නවලට උත්තර දෙනවනම් ප්‍රශ්නවල ටික ලියලා දෙනවනම් කියපු ප්‍රශ්න ටික විතරක්ම අහනවනම් ඒ ප්‍රශ්නවලින් පිට අහනකොට පොඩ්ඩක් එහාට මෙහාට කලබල වෙනවනම් ඈ රට හදන හැටි ඇහුවාම තාත්තා කෙත්තාරාමේ හදපු හැටි ගැන කියනවනම් ඒක ෆ්ලඩ් ලයිට් ගැන කියනවනම් ක්‍රීඩාව පරදින රටක් නොව දින රටක් කරන්න ඒ සඳහා ඔබට හැකියාව තියෙනවද? එච්චරයි අපිට දැනගන්න ඕනේ. ඔබට පුළුවන් දෙයක් කරන්න. පරදින රටක් වෙනුවට දින රටක් බිහි කරන්න. හිස් වෙච්ච කෙත්තාරාමේ නැවත මිනිස්සුන්ගෙන් පොරවන්න ඔබට පුළුවන්ද? ඉතින් කෙත්තාරාමේ හැදුවේ මගේ තාත්තානේ. ඔබ දන්නවද ඒක පෞද්ගලික අනුග්‍රහයකින් හැදුවෝ ක්‍රීඩාංගණ. දකුණු ආසියාවේ පළවෙනි ෆ්ලඩ් ලිට් ක්‍රිකට් ස්ටේඩියම්. කොල්මාද බඩුවක් කරා. මේ මිනිහා කෙලගෙන කෙලගෙන යනවා. ඒ වගේ අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නේ. හැබැයි ඒවත් එඩිට් කරලා එහෙම දානව නම් දෙරණ නාලිකාවටත් ඇවිල්ලා උත්තර දෙයි. මීට වැඩිය හොඳයි. බෑ අම්මට. අද සජිත් ප්‍රේමදාස මහත්තයාට එන්න බැරි වීම මම හිතන අද උදේ දැනුම් දීලා තියෙනවා ලිඛිතව. එතුමා ඒක පැහැදිලි කරලා තියෙනවා. එතුමා කන්ෆර්ම් කරලා නැහැ කිසිම තැනක. මේ සබඩ්සරහන්ට සහභාගී වෙනවා කියලා. කොහෙද කන්ෆර්ම් කරලා නැහැ කියන්නේ? ඔව් මම වගේ කිව්වා නෑ 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 මේ මොකමයිතරද රූපවාහිනී දැන්වීම දාලා. එතනින් ගියා එතනින් ගියාම මේ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් දාලා. වත්පත් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා. අපි මග කිව්වද මාධ්‍ය නාලිකාව මේකද අවුරුදු 20ක් අපි කියනවා කියලා තුමා එන්නේ නැහැ කියලා කිව්වොත්. මට ඔබතුමාට ආපු ලිටර් එක ගන්නකෝ. ඒකේ ලියුම ඒකේ තියෙනවනේ අපි කන්ෆර්ම් කරලා නැහැ මේකට එනවයි කියන එක ලිඛිතව ඔබතුමාට අද උදේ දැනුම් දීලා තියෙනවනේ ලිඛිතව දැනුම් දීමක් කළා නැහැ අපිට දැනුම් දීමක් කළා
ප්‍රේමදාස මහත්තයා කියන්නේ වැඩ අපිට හැරෙන්න බැරි විදිහට වැඩ කරන නායකයෙක්. ඒක ඉතිහාසෙ ඉඳන් ඔප්පු කරලා දීලා තියෙනවා. මගෙන විපක්ෂයේ ඉන්නේ නැද්දිත් ඒ වගේම රජයේ ඇමතිවරයෙක් ඉන්නේ නැද්දිත් ඒ වගේම ආණ්ඩුවේ දැන් අද විපක්ෂේ නායකවරලා වෙලා ඉන්නේ නැද්දිත් දවල් රැ නැතුව වැඩ කරන නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ. මේ වෙන විට මම උදේ 4ට නැගිටලා රෑ 12ටයි වැඩ කටයුතු අවසන් කරන්නේ. මම ඔයගලට කරන් දෙනවා අඩුවෙන් නිදාගෙන තවත් වැඩියෙන් වැඩ කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මං ඔබේ නාලිකාවට දෙන නාලිකාවට ගෞරවයක් කරනවා නෙමෙයි ඔබතුමා සම්බර වීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනයක් කරලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒකට අපි ස්තුතිවන්තයි. එතුම එනවා කියලා කරු ප්‍රකාශත් තියෙනවා. මේක නෑ කිසිම තැනක මට මම දන්න දේ මම කියන්නේ. ඔබතුමාට ලියුම දෙන්නද මෙහෙම එනවා කියලා. මට ඒ ලියුමේ කොපියක් දුන්නා. ඒකේ තියෙනවා අපි කන්ෆර්ම් කරලා නැහැ. අපි මේ ඇඩ් යනකොට තමයි දැනගත්තේ. ඒ හින්දා මේක අපි එන්නේ නැහැ. ඒක නෑ ඇඩ් යන එකත් නවත්තන්න කියන එක දැනුම් දීලා තියෙන එක මගේ මට මාව දැන් උදේට වෙලිපිය යවුවා. අද උදේ තමයි දැන් මේ සතිය කමාරේ හරිය දැනුම් දෙයි ඔක්කොම කරලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් නෙමෙයි. මේ තියෙන උදේ කියන්නේ වේලාසන කිව්වනම් තව වටිනවා. එතකොට අපිට මේ පූර්ව ප්‍රචාරක පටහැනි නවත්තන්න තිබ්බා. සාමාන්‍යයෙන් ඉතින් මට මේක තව අත්දැකීමකුත් තියෙනවා මේ පක්ෂ නායක දෙන්න අතර විවාදයක් සැලසුම් කරානේ හරිද ඒ විවාද සැලසුම් කරානේ ජාතික ජනබලයක පැත්තෙන් මට තමයි සම්බන්ධ කරන්නේ බාර දුන්නේ අප්‍රේල් දානකෝ මේයි දානකෝ නේද හරි එහෙම දැන් දැම්මා ඊට පස්සේ අපි දින 8ක් දුන්න එක සැරේක මෙන්න මේ දින 8න් එකක් කියන්න කියලා ඒ හැම එකක්ම එදා කිව්වෙත් මේ වගේම තමයි වැඩ වැඩි ස්කෝල් වල වැඩ තියෙනවා අරක වැඩ තියෙනවා මේක තියෙනවා කියලා කිව්වා පොඩක් ගියා නෑ මගේ වටේ මම කියලා දෙන්නකෝ දැන් කොහොමද ආවේ නෑනේ එදත් ආවේ නෑ අදත් ආවේ නෑ දැන් ආයේ එදා අපි නැති කර මක්කර හේතුවක් කිව්වා දැන් අද ඒක මක්කත් කියන්නේ ඊට පස්සේ අපි කිව්වා හරි අපි දෙන දින වලට නේ බැරි ඔයා දෙන්න ඔයාට පුළුවන් දිනයක් ඒ දුන්නෙත් නැහැ අන්තිමට මාධ්‍ය ආයතන කීපයක්ම ඒකට දින ලබා දීලා අපි ඒ ආයතනෙ ගිහලා සංවාදය කරා අපි එදත් බලන් හිටියා පටන් ගන්න කලිනුත් කිව්වා මෙහෙම කරන එක හරි නැහැ මෙන්න මේ පුටුව තියෙනවා ඇවිල්ලා වාඩිලා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියලා ආවේ නැහැ මම කියන්නේ අද තව මොහොතකින් හරි එන්න අපිට ගන්න ඕන වෙලාවක මම ඉන්නම් එලි වෙනකන් හරි මම ඉන්නම් එනවනම් අර දැන් එතුමාට වැඩ නම් පාන්දර නිදාසෙට මම ඒත් කැමති මොකද එතුමා නොනිදන නායකයෙක් කියලා එතුමා කියලා තිබ්බා මම දෙකවස්ස ගන්නවක මම හොඳ නිදා ගන්න කෙනෙක් කොහොම වුණත් මම කැමති මේක මෙතනින් අවසන් කරගෙන ආයේ මේ ඉස්කෝල වලට ගිහිල්ලා බයද සැකද ඡන්දිද කියලා පාඩ දාන්න නම් එපා මම කරුණා කරන්නේ බබදේ මට අවශ්‍යකම තියෙන මේ ලෙඩේ අවශ්‍ය මේක ලෙඩක් වගේ හරිද විවාදෙට එන්නේ කතා කරපුවාම එන්නේ දිනයක් කිව්වම එන්නේ ඉස්කෝල වලට ගිහිල්ලා වෙන මොනවද කියව කියව දාන මේක මෙතනින් පස්සේ නම් එතුමත් එක්ක මගේ විවාදයක් නැහැ මම එකක් කියන්නද සුදු මම නැතුව සජිත් ප්‍රේමදාස තනියම හරි ගෙනල්ලා කරන්නකෝ අනිවාර්යයෙන්ම මම මේ ආරාධනා තමයි කරන්නේ මම එතුමට මීට කලිනුත් කරා අදත් කරනවා විවෘතම ආරාධනා කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා එන්න ස්වාධීන රූපවාහිනියට එන්න මේ තුලාව සංවාදය ඔබතුමාට හිමි ඒ ආසනය අපි වෙන් කරලා තියෙනවා. ඉතින් ඒකයි මේකයි දෙකම බැලුවට පස්සේ පේනවා ඇත්තටම එහෙම විවාදයක් සංවාදයක් විවාදිකුත් නෙවෙයිනේ මේක ඇවිල්ලා ඔබ ප්‍රශ්න අහනවා මෙයා උත්තර දෙනවා. එහෙම සංවාදයක් කරන්න පුළුවන් තරම් දේශපාලන පරිණතභාවයක් නැහැ. පෞරුෂයක් නැහැ. එතකොට තමයි දැන් ওই අර ටීම් එකේ ඉන්න චම්පි කරනවක මීට මාස 3-4 කලින් කියපු කතාවක් තියෙනවානේ චම්පික කිව්වා ලාමක ටින්ටින් කිව්වා චින්තනයක් තියෙන කිව්වා හරිද පෞරුෂයක් නැහැ කිව්වා දැක්මක් නැහැ කිව්වා තලත අතුකෝරලත් හැන්සාඩ් ගත කරලා මම හිතා දවස් 3ක් විතර ඉඳි මහන්සි වෙලියලා හැන්සාඩ් ගත කරලා කියලා ගියෙත් ඔය ටිකම තමයි හොඳ වචනේ මේ කිසි දැක්මක් නැති දූෂිත ලංකර ගන්න කෙනෙක් කියලා මේකෙන් හොඳටම ඔප්පු වෙනවා ඒ කියන්නේ අර සෙටප් කරපු එකට ඇර ඒවට යනවා ඒ වේදිත් වෙච්ච වැඩේ මම හිතා මනුෂ්‍යයෙක් කිව්වද කොහෙද ඒ වේදි ප්‍රශ්න ටික දීලා උත්තර ටිකක් දීලා කොච්චර දැඟලුවාද කියලා රෙකෝඩ් කරගන්න අන්න දැන් ඇතුළේ හිටපු කට්ටිය එළියට වාර්තා කරනවා ඒගොල්ලෝ එළියට ලියනවා ඒක කරන්න ගිහිල්ලා අර හිටපු කණ්ඩායම පුදුමාකාර දුකක් වින්දලු මෙහෙම කෙනෙක් නේ ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕනේ ඇත්තටම මෙවැනි කෙනෙක් විපක්ෂ නායකයාට තියාගත්තේ කෙනා